මිනිස් පවුලේ සමාජිකයන් හැමෝටම ඍජුකම තිබිය යුතුමයි. හැබැයි හොඟ දෙනෙකුට නෙවෙයි ටික දෙනෙකුටවත් ඍජුකම නැහැ කියලා විශ්වාස කරනවා දැම්මලයි යනකොට හුඟක් දෙනෙකුට ඍජුභාවය නැහැ. ඍජුභාවය නැහැ. කොන්ද නැවිලා නිකම්ම නිකම් මිනිස්සු. දර්ශනයක් නැහැ, විනය ගරුකකම නැහැ. අද සංඝ සමාජයට වෙලා තියෙන්නේ විනය ගරුක නැහැ. ඒ වගේ මම රනිල් වික්‍රමසිංහ, මා මිත්‍ර රනිල් වික්‍රමසිංහ අතිගරු ජනාධිපතිතුමාට කියනවා, ඔබතුමාගේ පියා ඍජුකම තිබිච්ච කෙනෙක්, ඔබතුමා දකුණට සම්බන්ධ පවුලක්, ඒක නිසා ඔබතුමාට ඍජුකම තිබිය යුතුමයි. මෙන වෙලාව මොකද්ද? දැන් වතුර ජලාශවල නැහැ, විදුලිය දෙන්න වතුර නැහැ කියනවා. ගොවිතැන් විනාශයි, වීවලට මිලක් නැත, ගොවියට වතුර නැත, බොඩමිනියට වතුර නැත, නාන්න වතුර නැත, වැසිකිළියට කැසිකිළියට වතුර නැත. මේ මහා විනාශය දුර්භික්ෂය ඇතිවෙන්න හේතුව ආකාශෙත් එක්ක හරියට ගනුදෙනු නොකිරීම එකක්, කාලගුණය සම්බන්ධව කල්තියා දැනුම් නොදීම එකක්. ඊට වැඩිය ඛේදවාචකය තමයි, ඔබතුමා පත් කරපු ඇමතිවරුන් නෙවෙයි මේ ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ කියන නරුමයාගේ අවසරය මත පත් කර ඇමතිවරු සමහර ඉන්නේ. ඔබතුමා පත් කරපු කීප දෙනෙක් ඉන්නවා. විදුලි බල ඇමති උද්දච්ච මහ පොළොවේ ජීවත් නොවන එකෙක්. එයා විදුලි බලයට වගකිව යුතුයි. කෘෂිකර්මය විනාශයි. මගේ ඥාතිත්වය තිබුණත් මහින්දමරවීර වගකිව යුතුයි. වාරිමාර්ග ඇමති ජලාශ පිළිබඳව කල්තියා දැනුම් දීමක් කළා නොකරනම් වගකී යුතුයි. මේ තුන්දෙනාටම තිබුණේ මේ උද්‍යෝගයේ වැඩ නිලධාරි පස්ස ගන්නවනම්, නිලධාරි කරන්නේ නැත්නම්, ජනාධිපතිතුමාගේ ආශිර්වාදයේ උදව්ව නැත්නම් මෙන්න තොපේ අමිතිකන් අපි යන එළියට. උඹල එහෙම ආවනම් පාවාඩ දාලා පෙරහැරෙන් මිනිසු ගෙනියන්නේ. එහෙම නැතිනම් ජනාධිපතිතුමනි, මේ වරද කරේ ඔබතුමාගේ කැබිනට් එකේ ඉන්න ඇමතිවරුණන්. මගේ මේ කතාව අහලා මුන් අස් කරන්න ඕන ඇමති තනතුරු වලින්. ජනතාවට, ජනතාව පීඩාවට පත් කරන්න බෑ. දැන් ජනතාව බොන්න වතුර නැතුව දුක් විඳිනවා, කන්න බොන්න නැතුව දුක් විඳිනවා. මේකෙන් වාසිය යන්නේ පිටරට මුදලාලිලාට සහ ලංකාවේ කළු කඩකාරීන්ට. ලංකාවේ මුදලාලිලාට, කළු කඩකාරීන්ට නැති වෙන සියලු දේ ගෙනල්ලා පිටරටින්. ඩොලර්ස් ටිකට වෙන්නේ මේකයි. බේඩ් ගේන්න මුදල් නැහැ, බේඩ් ගන්න මුදල් නැහැ, රට අවශ්‍ය කරන දේ කරන්න මුදල් නැහැ. තේ ගහ ඉවරයි, කුරුදු ටික ඉවරයි, පොල් ටික ඉවරයි, පැංගිරි ටික ඉවරයි. තව ඉවර වෙන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. මේක තමයි මගේ දැක්ම. අනිත් එක මට කියන්න තියෙනවා, මේක පළවෙනි කතන්තරේ පාලකයා. පාලකයයි පුරවැසියයි අතර දෙන්නාගේ අතර රට කොට ගන්න ඒකාබද්ධ වැඩපිළිවෙලක් තියෙන්න ඕන. ඒ වැඩපිළිවෙල හරියන්නේ රටේ පාලකයා සහ පාලකයෝ නිතරම. ජනයා පුරවැසියා සමග, ජනයා සමග සම්බන්ධව කටයුතු කරන්න ඕන. නිතරම කතිකාවල් තියෙන්න ඕන. මේක සීත කාමරවල ඇමතිවරුත් ඉන්නේ,
නිලධාරී තින්නේ ඒගොල්ල වෙනම ආනිගොල්ල වෙන වෙනමයි කොක්කනම් පයි වෙන වෙනමයි මේක හරියන්නේ නැහැ මෙන්න මේක තමයි මේ විනාශයට මුල ඉතින් මං හිතන්නේ තව එකක් මට මතක් වුණා මේක මං ලියාගත්තේ ඇත්ත වශයෙන්ම පොල් තෙල් කන්න හොඳ නැහැ පොල් තෙල් කොලෙස්ටරෝල් එලකිරි සෙම එලුකිරි උස්නයි තැඹිලි සෙම කැඳ බිව්වම නිදිමත වැඩි රම්පෙ පිළිකා ඉඳගෙන වැසිකිලියාම ගොඩේ වැඩක් කඩල මුංගට ගොඩේ පොල් රොටි ගොඩේ මැටි මුට්ටිය අපිරිසුදුයි යකෝ මේවද අපේ සිංහලකමට කරන්න ඕන අමතක කරන්න එපා උඹලා මේ රටේ ආයිතිකාර සිංහලයෝ අපේ සිංහලකමයි මෛත්‍රීකමයි නිසා තමයි බුදුහාඳුනගේ ධර්මය නිසා තමයි අපි සියලු ජාතීන් සමග අත්වල් බැඳගෙන එකට ගමනක් යන්න බලාපොරොත්තු වෙන්නේ කිසිම ජාතියක් අපි අහක දාන්නේ නැහැ අපි කිසිම ආගමක් අහක දාන්නේ නැහැ අපි කිසිම කුලයක් අහක දාන්නේ නැහැ මේ විදියට ඉන්න ඕන දැන් මේ කතා කරන්නේ ඊළඟ මගේ සබ්ජෙක්ට් එක තමයි මේ ඔයගොල්ලා මගේ මාධ්‍ය සහෝදරවරු අර මෙහෙ කොයිද සිරිදම්ම මගේ මිත්‍රයා එදා මිත්‍රයා කොහේ සිරිදම්මද ඇල්පිටිය පැත්තේ මට පිටිදුවේ සිරිදම්ම මිස්ටර් පිටිදුවේ සිරිදම්ම මිස්ටර් කියන්නත් බෑ දැන් කාලේ ඊළඟට උමන්දාවේ මන් දන්නේ අමන්දාවේද උමන්දාවේද අර දාවේද මේ දාවේද කියලා දැන් එයාගේ නම අලුත් නමක් දාගෙන ඉන්නවා සමන්ත සමන්ත්‍ර භද්‍ර මේක බුදුහාඳුරන්ට කියන තවන් නමක් ඒක නිසා මං එයාට කියනවා සමන්ත බඩුව කියලා සමන්ත බඩුව එයා සෙනසුරාද මගේ රැස්වීමෙන් පස්සේ මේ මිනිහමේ දුස්සීලය අදමය අසිෂ්ඨය ඉරිෂ්‍යාකාරය දුෂ්ටය දුර්දාන්තය දාලා තියෙනවා එයාගේ Facebook එකේ සමාජ මාධ්‍යවල මම මෙයාට වඳිනවා මෙයා ගැන වර්ණනා කරනවා ඒ මම කියන්නේ හේතුවත් එක විශ්වවිද්‍යාලේ ගියපු කීප දෙනෙක් පහුගිය කාලේ හම්බුනාම විශ්වවිද්‍යාලේ ඉන්න කාලෙත් මෙයා එහෙම ගුණවත් කෙනෙක් නෙවෙයි ඊට පස්සේ තමයි මෙයා සූර පොරෝ ගත්තේ ඒගොල්ල හිතුවා කිව්වා සූර පොරෝගණත් මෙයා යහපත් දිවියක් ගත කරයි කියලා ඉතින් මෙයා දකුණේ මමත් දකුණේ එදා මට ආර්දනාවක් තිබුණා අප්‍රේල් මාසේ බෙල්ලන්තරට එන්න කියලා මම් බේරලා දුන්නු පන්සල එකේ චීවරේ බේරලා දුන්නේ මමයි පල්ලත්තර සුමන ජෝති මහානායක හාමුදුරුව සාක්ෂි ගලබොඩාත්තේ ඥානසාර හාමුදුරුව සාක්ෂි ආන්න ඒගොල්ල විශාල සංගරත්නයේ පිරිසක් ඇවිල්ලා එළවන්න ආපු වෙලාවේ මේකා බේරගත්තේ මම මං තනියම ගියේ ගිහිල්ලා මම සුවදව කතා කළා ස්වාමින් වහන්සේලා බොහොම ගෞරවයෙන් පිටක් කළා මේ මිනිහා බේරගත්තා මේක දානව සමාජ මාධ්‍යයේ මෙයාට මෙයා කිව්වොත් මම අපායට යනවා මූට වඳින එක මූගෙන වරුණා ඔව් එදා වැඳ චීවරේට කකුලත් අත ගෑවා එතකොට බංකුව පඬිතේ උගත් කෙනෙක් එහෙම වරුණා කරා මූ මේක දානවා සෙනසුරාද මං කිව්වා මෙන්න මේ කතාව මේක හොඳ රාගන්න. කාලිංග යුද්ධෙන් පස්සේ ධර්මාශෝක, චණ්ඩාශෝක ධර්මාශෝක වෙලා මේ වගේම මේ ශාසනය පිරෙමින් පවතින යුගයක් තිබුණේ. ශාසනය විනාශයි. ධර්මාශෝක රජුරන්ට අවශ්‍ය වුණා ධර්මදර ස්වාමීන් වහන්සේලා කවුද දුස්සීලෝ කවුද කියලා හොයාගන්න. මේක මොකෝ මන්ත්‍ර වලින් හොයාගන්නේ නැහැ මොකද කරේ
Dharma Sok Maharajatuma Raja Bandagar Tibicha Ran Ridi Mutumani Mudal Shilmu Watina Vastu Raja Gedara Godagahua Midula Godagahua Raja Gedara Godagahua Godaval Gahua Galanabaria Gahua Gauroniya Swamin Vansela Karanarada Arada Navai Asoka Maharaja Devayan Vansege Arada Navai ඔබ වහන්සේලා දානමය පුණ්‍ය කර්මයට වඩින්න වැඩලා දානය ලෑස්ති ජලන බෙරයක් ගැව්වා. ස්වාමීන් වහන්සේලා එදාම එදා කාලිංග යුද්ධෙන් පස්සේ සියලුම ස්වාමීන් වහන්සේලා රජගෙදරට වැඩම්මුවා. වැඩම්මල මහරජතුමා කියනවා ගෞරවනීය ස්වාමීන් වහන්සේලා බලන්න මේ වස්තුව දියා. මේ වස්තුව මට අයිති නෑ. මේකයිති ඔබ වහන්සේලාට මේකයිති ජනතාවට තමන් කැමති කැමති විදියට මේ ටික බෙදා ගන්න කියලා අන්න කියනකොටම දුස්සීලෝ ටික පාත්‍රයට සිවුරු පොටට බඳපටියට එහෙම කියලා කිව්වා ගෙනියන්න අමාරු නම් වෙනම තියලා කොටු කරලා නම ගහන්න කියලා රජකෙදරම පෑන්න ගමන් මොන දානේද අරෙන් එක්කව් කරනවා මෙහෙන් එක්කව් කරනවා පොදි ගහනවා තවත් ඒව ගොඩ ගහලා කොටු කරා සිල්වත් ධර්මදර භික්ෂූන් වහන්සේලා පැත්තවත් හැරිලා බැලුවේ නැහැ ඒ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා කියලා දාන වැළඳුවා මොකද්ද ධර්මාශෝක රජුරෝ කරේ අර කැලණිතිස්ස රජුරෝ වැඩදීමකින් රාතන් වහන්සේ පැහැෙන උණුවතුරේ ලෝදි ඇලියක තෙල් කටාරමක දැම්මේ නැහැ. ඒ ධර්මය ගරු කරන්නේ නැති විනයක් නැති අශෝබන පාපකාරී ඒ භික්ෂුන් වහන්සේලා දුස්සීලෝ ටික සිවුරු සේරම බාර දෙන්න කියලා ගිහියඳුමක් අඳලා ඒ සිවුරු දෙනා දැම්ම රැකියාවලට දැම්ම. මෙන්න ගෞරවණීය අස්කිරිය මල්වත්ත රාමඤ්ඤනිකායේ අමරපුර නිකායේ ගෞරවණීය මහානායක හඳුරට මං කියනවා මෙන්න මේ ධර්මාශෝක මහරජතුමා කරපු ක්‍රියාමාර්ගය දැන් මෙතන ඉන්නවා කොම්පැනිකාරයෝ මෙතන ඉන්නවා ව්‍යාපාරිකයෝ මෙතන ඉන්නවා කර්මාන්ත අයිතිකාරයෝ මෙතන ඉන්නවා වතු අයිතිකාරයෝ සියලු දේ සම්පූර්ණ අඹදරුවන් එක්ක රාශිගතව ජීවත් වෙන පන්සල් වල නැතුව ගෙවල් වලට යන ගෙවල් තියෙන ධනය තියෙන මහා කෝටිපති ව්‍යාපාරික දුස්සීලෝ ටිකක් ඉන්නවා. ඉන් එකෙක් තමයි ඔය පිටිදූවේ මොකද්දුගේ නම මතක නැහැ. සිරිදම්මයා පිටිදූවේ. අන්න ඌට තියෙනවා නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලේ උමන්දාව කියලා වෙනමම එකක්. මොකද ගහලා තියෙන්නේ? උමන්දාව. ඒක තියෙන කැම්පින් ෂේර්ම එක තියෙනවා. Camping can a pity gully. Gunayak ne. Patakarapua tiene. Umanda mokatakarane. Gate to an atulno tunsia the arsia the ganoa, the siad. Kaneka the Venavagavan known. Waturaganian known. Vasikili apirisidui. Pirisidu kamane apaya. Have I make a puat patola samaru duvi a salidi laragana the coeda? Loku prajare, pataragana. Pitugana yano mandavagan. Karunakala Paina Rilaunta Inimantian Nepa Kelaway Itaman Kieno. The Abutuma Kalani Rally and Pasu Rally Daptapu Adahas Rada, Bema de Palajo, Mono Ganesan, Matunatun, Tajendu Marpon number Mantri to Magi, the Paxit, Tavat Mantri Vare, A Samande, meet me Yamar with unknown Akila Katasagam. Oh, Mamaki Uwa. Me rata ape. Demalunga neme me rata. Chola magala ilarla tekka apu akramanayukut tekka apu ayo. Ungavilla, meruam eleuama, hangila hitupe otama me inne. Unta me aitiakna make a desvalna kekyanne. Bayai, unga chandagan. Namut api.
බෞද්ධ ධර්මයේ විශ්වාස කරන කෙනෙක් උදවිය හැටියට සිංහලයා ආගන්තුක සත්කාර දන්න උදවිය හැටියට මම කියනවා උඹලා කැමති නම් අපිත් එක්ක අත්වල් බැඳගෙන ඉඳපල්ලා අපට උතුරද නැගෙනහිරද දකුණද බටහිරද ඌවද සබරගමුවද මධ්‍යමද වයමද එහෙම කියලා එකක් නැහැ අපිට අපේ රටේ ජීවත් වෙන හැමෝටම සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මැලේ හැම එකකටම පුළුවන් ඕන තැනක පන්සලක් පල්ලියක් කෝවිලක් හදන්න උන් අපි උන්ගෙන් අවසර ගන්න ඕනේ පන්සලක් හදන්න අපේ ස්වාමින් වහන්සේලා චෛත්‍ය කදල උන්ගෙන් අවසර ගන්න ඕනේ යකෝ තොපේ හැම තියෙන දෙයක්ම කෝවිලක්ම ඔතන බෞද්ධ පන්සලක් ඔය අපේ රජවරුන්ට අපේ ගෑනු ලස්සන නැති නිසා මුම්බේ ගෙනාව ඉන්දියාවෙන් ගෑනු ඒ ගෑනුත් එක්ක උන්ගේ පිරිවර නෑදෑයෝ උන් ඇවිල්ලා උන්ගේ ගෑනුන්ට ආගම දාන්න ඕන නිසා බිසුන් වහන්සේලාට උන් හදාගත්ත කෝවිල් අපි විරුද්ධ නෑ අපි ඒකට පක්ෂයි අපේ ආච්චනෝ කෝවිල් වලට ඒ පන්සල් නැතුව තමයි කෝවිල් හදාගත්තේ පන්සල් තිබුණ තැන් වල අපි කියන්නේ කෝවිල් කඩන්න බෑ කඩන්න එපා කෝවිලට ගෞරව කරන්න පල්ලියට ගෞරව කරන්න පන්සල්ට ගෞරව කරන්න මුස්ලිම් දේවස්ථානට ගෞරව කරන්න මුස්ලිම් වර්ගෙන අපේ නෑදෑයෝ අපේ මියා කියලාගේ ළමයි උන්ට පුළුවන් මේ රට ගැන කතා කරන්න දැන් වතුකරේ ජනතාව තේවත්තට සාතු කරන්න ආවේ ඒ මිනිස්සු නිසා තමයි අද අපේ විදේශ විනිමය ආරක්ෂා වෙන්නේ ඒ මිනිස්සුන්ට අයිතියක් තියෙනවා අපට කැලලක් දීපල්ල අපිට ඉඩමක් දීපල්ල කියන්නේ ඒකට මම විරුද්ධ නැහැ නමුත් රට බෙදන්න බෑ මධ්‍යම කඳුකරේ තේදල්ලට ආපු කට්ටියට කැලලක් දෙන්නයි චෝලමාගලත් එක්ක එලාරලත් එක්ක ඇවිල්ලා හැංගිලා හිටපු යාමන්ට උතුරෙන් කැලලක් දෙන්නයි නැගිරින් කැලලක් දෙන්නයි අන්න එහෙම આવොත් මම කිව්වේ සිංහලෙයිනි සියල්ම ජාතියට මං කිව්වේ නැගිටපු යව් වරෙල යන්න මම යනවා උඹලා දඟලන්න આવොත් උඹලගේ ඔළුවත් තරම් තමයි මං එන්නේ කැලණියට කියලා කිව්වේ ඒක මං කියන්න බය නැහැ දාපල්ල නඩු මං බොරුවක් කියනවායි පන්සල් කඩන එකට විරුද්ධව පිරිත් දේශනා තියන්න දෙන්න නැති එකට විරුද්ධව චෛත්‍ය හදන්න දෙන්න නැති එකට විරුද්ධව ඉස්සෙල්ලා නඩු දාන්න ඕන මුන්ට විරුද්ධව ආණ්ඩුවට කියන්නේ ආණ්ඩුව මේ ආගම ආගම් විනාශ කරන්න එපා බෞද්ධ වේවා කතෝලික වේවා මුස්ලිම් වේවා හින්දු වේවා මේක ප්‍රධාන බෞද්ධ කතෝලික අපේ අගරදු ගුරුතුමා කියලා තියෙනවා මල්කම් රංජිත් පියතුමා බෞද්ධ දර්ශනය තමයි අපි පිළිගන්න ඕන කියලා තවත් එහෙකුවත් අපිට ඕනේ සාතික ඒ සාතිකේ ඇති අපිට වෙන සාතික ඕනේ නැහැ ඒක නිසා මම කියනවා මට විරුද්ධව කතා කරපු ඔය දෙමළ මන්ත්‍රීලා උන් මේ පිනට යන මන්ත්‍රීලා ඒක නිසා උන්ට මම කියනවා යකෝ නඩු නෙවෙයි ඕනේ කියලා මර්වින් සිල්වා ලෑස්ති කියලා ඩයස්පෝරාවට අවශ්‍ය විදියට ආණ්ඩුව දඟලනෝ නම් නැවත අරගලයට එන්නේ මර්වින් සිල්වා ඇතුළු මේ රටේ කොන්දපණ තියෙන ඇවෝ කියලා ආණ්ඩුවට මම කියනවා නිර්භීතව ඔව් මගේ මිත්‍රේ ඔව් මගේ මිත්‍රේ මිත්‍රකම තියෙනවා කොයිද හරි හම්බ වෙයි නමුත් නඩු දාන කතා කරොත් උන්ට මේකේ අයිතියක් නැහැ උන්ට තියෙන අයිතිය පුරවැසිභාවය පමණයි ඒක ආරක්ෂා කරගන්න ඉඳපල්ල කෑලි කෑලි කර කතා කරන්න නැතුව ධාතුන්වන ව්‍යවස්ථාව නෙමෙයිනේ ගෝඨාභය රාජපක්ෂ මේ රට ඉදිරිපත් කරා ප්‍රතිපත්තිමය ප්‍රකාශනය ඒ ප්‍රතිපත්තිමය ප්‍රකාශනයේ ධාතුන්ට නෑ ඉතින් රල් වික්‍රමසිංහ මැතිතුමාට ඊළඟ ඡන්දෙදී එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දාන්න පුළුවන් දැන් මේ හැම එකමයි දඟලන්නේ කියන්නකෝ දැන් මුන් එක එකක් කියනවද මේ ඒකාධිපති ආඥාදායක ජනාධිපති ක්‍රමය නැති කරනවායි කියලා එකෙක් කියන්නේ හැම එකම කියන්නේ මම ජනාධිපති මම ජනාධිපති යකෝ කියාපු යව් වෙනද වගේ බුරු කියන්න බෑ ප්‍රතිපත්ති ප්‍රකාශනයේට විතරක් නෙමෙයි උසාවිය ගිහිල්ලා නීතිඥතුමෙක්කෝ මාර්ගෙන් කියාපල්ලා අපි ආගමම් මේ ආඥාදායක ජනාධිපති ක්‍රමය ආශි කරනවා නාමික ජනාධිපතිවරයෙක් ඕනනම් දාන්න පුළුවන් සියලු බලතල පාර්ලිමේන්තුවට ගන්නවා එකෙක් කිව්වද
කියන්නේ නැහැ. උන්ට දැන් තියෙන්නේ උම්මාදය. ජනාධිපති උම්මාදය. ප්‍රතිපත්තියක් තියෙනවද? වැඩපිළිවෙලක් තියෙනවද? කෘෂිකර්ම වැඩපිළිවෙල මොකද්ද? මොකද්ද තියෙන්නේ? අපි කියන්නේ ඒකාබද්ධ වෙලා ජනතාවත් එක්ක මේ ගමන යන්න ඕන. මගේ කැලණිය කතාව ඇහුවා නම් කියයි YouTube වල ගියා. සමාජ මාධ්‍ය වල ගියා. ඒක තිබුණා මගේ වැඩපිළිවෙල. ඒක නැවත බලන්න. එච්චරයි මං කියන්නේ. AsianMirror.